අයුබෝවන්, කොහොමද ඔයාලට? මගේ කලින් වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ මැහුම් පාඨමාලාවක් හදාරනකොට අවශ්‍ය කරන උපකරණ ගැන. ඉතින් අදත් මම ඔයාලට ගෙනාවේ මැහුම් පාඨමාලාවකට ඉතා වැදගත්ම උපකරණයක් පිළිබඳව. ඒ තමයි මේ මහන මැෂිම. ඉතින් මහන මැෂිමක් නැතිව වුණත් මහන්න පුළුවන් අපිට. ඒත් මහන මැෂිමක් කියන්නේ ඉතාම කාර්යක්ෂමව අපේ මැහුම් වැඩ කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා අද අපි බලමු මේ මහන මැෂින් ගැන. මේ තියෙන්නේ මුල් කාලයේ තිබුණු අතින් කරකවල ක්‍රියාත්මක කළ හැකි මහන මැෂිමක්. ඔබ කලින් මේක දැකලත් ඇති. ඊට පස්සේ මේ ඔයාලට පේන ආකාරයෙන් කකුලෙන් පාගල ක්‍රියාත්මක කරන්න පුළුවන් මැෂින් නිෂ්පාදනය වුණා. ඊටත් පස්සේ ඒවට විදුලි මෝටර් සම්බන්ධ කරමින් ඉතා පහසුවෙන් ක්‍රියා කළ හැකි ආකාරයට නවීකරණය වූ මැෂින් නිෂ්පාදනය වුණා. ඉතින් තාක්ෂණයේ තවත් දියුණුවෙද්දී මේ සියලුම මැෂින් වලට වඩා ඉතා කාර්යක්ෂම හා අධිතාක්ෂණික මහන මැෂින් නිෂ්පාදනය වෙන්න ගත්තා. බොහෝ දුරට එවැනි මැෂින් ඉන්ඩස්ට්‍රීස්, ඒ කියන්නේ කර්මාන්ත ශාලා ඉරක්ක කරගෙන තමයි නිෂ්පාදනය වුණේ. මේ තියෙන්නේ එවැනි මැෂින්. මේවා විවිධ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් වෙනවා. චුකි, ඌෂා, බ්‍රදර් කියන්නේ එවැනි සන්නාම කීපයක්. ඉතින් කර්මාන්ත ශාලාවකදී ඇඳුම් නිෂ්පාදනය ඉතා කාර්යක්ෂමව සිදු කරන්න අවශ්‍ය නිසාත්, මනා නිමාවක් ලබා දිය යුතු නිසාත් සියලුම ආකාරයේ මැහුම් කාර්යයන් සඳහා වෙන වෙනම මැෂින් නිර්මාණය වුණා. මෙන්න මේ ආකාරයට තමයි ඕලොක් මැෂිම වෙනම නිෂ්පාදනය වෙන්න ගත්තේ. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මහන මැෂිමක කොටස් පිළිබඳව. ඉතින් මම ඔයාලට කොටස් පිළිබඳව කියලා දෙන්න තෝරගත්තේ පෝටබල් සෙවින් මැෂින් එකක්. ඒකට හේතුව තමයි මම ඔයාලට කලින් කිව්වා වගේ කර්මාන්ත ශාලා සඳහා භාවිතයට ඉහළ තාක්ෂණික මැෂින් වර්ග යොදාගත්තා. ඉතින් මේ සියලු තාක්ෂණයන්හි එකතුවක් තමයි පෝටබල් මැෂින් එකක් කියන්නේ. මේවා නිෂ්පාදනය කරලා තියෙන්නෙම සරලව ගෘහාශ්‍රිතව භාවිතයට. ඉතින් ඒ නිසයි අද මම ඔයාලට මේ පෝටබල් මැෂින් එක ගැන කියලා දෙන්න හිතුවේ. ඇත්තටම මේකෙන් අඩු මුදලකට වගේම ඉතා අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ප්‍රමාණයක් කරගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ සිංගල් E200 කියන පෝටබල් සෙවින් මැෂින් එක. ඔයාලට පේනවා ඇති මේ හැන්ඩල් එක. මේකෙන් මේ මැෂින් එක එහෙට මෙහෙට ලේසියෙන්ම අරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති බැලූ බැල්මට මේකේ තියෙන විශේෂතා. ඉතින් මම කලින් කියපු සාම්ප්‍රදායික මැෂින් වලට වඩා ඉහළ තාක්ෂණයක් භාවිතා කරලා තියෙනවා නිෂ්පාදනය කරන්න. ඒ වගේම ඔයාලට මේ පේන කළු පාට බෝඩ් එකේ ඩිසයින් 100කටත් වඩා ප්‍රමාණයක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මේ මෙතන තියෙන බටන් 8න් මෝස්තරේ අංකේ ඩිජිටල් තිරය මතර දීම පමණයි. ඉතින් පහසුවේ වගේම ඉතාම නිර්මාණශීලී ලෙස අපිට අපේ ඇඳුම් මේ මැෂින් එකෙන් හැඩ කරගන්න පුළුවන්. අපි බලමු මේ මැෂින් එකත් එක්ක අපිට තව මොනවාද හම්බ වෙන්නේ කියලා. මේ තියෙන්නේ අපිට මැෂින් එකත් එක්ක හම්බ වෙන විදුලියට සම්බන්ධ කරන වයර් එක සහ පැඩල් එක. ඊට අමතරව අපිට මේ වගේ එක්ස්ටෙන්ෂන් ටේබල් එකකුත් හම්බ වෙනවා. තවත් දෙයක් තියෙනවා. ඒක නම් තියෙන්නේ මැෂින් එකේ. අපි යමු ඒකත් බලන්න. ඉතින් ඔයාලට පේනවා මේ මැෂින් එකේ පොඩි කට් එකක් තියෙනවා. මේක අපිට වෙනම ගලවල වෙන් කරලා ගන්න පුළුවන්. පුංචි ඩ්‍රෝවර් එකක් වගේ. දැන් අපි මේක ඇරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ ඩ්‍රෝව එකේ තිබ්බ උපකරණ ටික. ඔයාලට දැන් පේන්නේ බටන් හෝල් ෆුට් එක. බොත්තම් කාසි මහ ගන්න පුළුවන් මෙන්න මේකේ.
ඕනම බටන් එකක සයිස් එකක් දීලා බටන් හෝල් එක පහසුවෙන් මහගන්න පුළුවන්. අපි බලමු දැන් මේ බෑගෙහි මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේකේ තියෙනවා අපිට මැෂින් එකට දාන්න අවශ්‍ය කරන බොබින් කිහිපයක්. ඒ වගේම තමයි මේ ට්‍රිමර් එකක්. අපිට බටන් හෝල් එක කට් කරගන්න පුළුවන් මේකෙන්. මේ තියෙන්නේ ප්‍රෙෂර් ෆුට් එක. මේ තියෙන්නේ හෙම් ෆුට් එක. ඒ වගේම සිපර් ෆුට් එක. බටන් අල්ලන ෆුට් එක. බටන් හෝල් ෆුට් එක වගේම ට්‍රිමර් එක. ඊළඟ එක බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මැෂින් එකට දාන සාමාන්‍ය ඉදිකටු. නම්බර 14 තමයි සාමාන්‍ය ඇඳුම් සඳහා භාවිතා කරන්නේ. මේ සාමාන්‍යයෙන් මැෂින් එකේ ඇන කලවන්න පුළුවන් ස්ක්‍රූපණිය. මේ තමයි ඩබල් නීඩල් ඉදිකටුව. මං හිතන්නේ ඔයාලට පේනවා මේකේ ඉදිකටු දෙකක් තියෙනවා. ඉතින් එක ළඟ මෙහුන් දෙකක් ඒකෙන් අපිට දාගන්න පුළුවන්. මේකත් කලින් වගේම ඇන ගලවන්න පුළුවන් උපකරණයක්. දැන් ඔයාලට පේන්නේ මැෂින් එකෙන් අපිට මහගන්න පුළුවන් ඩිසයින් කිහිපයක්. මල්වැල්, හැඩතල වගේ දේවල් පහසුවෙන් මහගන්න පුළුවන්. තව ඔයාලට පේනවා ඇති මෙතන විශාල ප්‍රමාණයේ බොත්තම් කාසියකුත් තියෙනවා. මේ වගේ ඕනම ප්‍රමාණයක බොත්තම් කාස මහගන්න පුළුවන් මේ මැෂින් එකෙන්. ඒ වගේම තවත් ලස්සන රටා කිහිපයක් මේකේ තියෙනවා. මේ ඔක්කොම මැෂින් එකෙන් මහගන්න පුළුවන්. සාම්පල් රෙදි කෑලි දෙකක් මැෂින් එකත් එක්කම තමයි මට ලැබුණේ. මේ ප්‍රමාණය අකුරුත් මේ විදිහට මහගන්න පුළුවන්. අපි දැන් බලමු අපි කලින් කතා කරපු එක්ස්ටෙන්ෂන් ටේබල් එක මැෂින් එකට සවි කරගන්නේ කොහොමද කියලා. අපි කලින් ඩ්‍රෝවර් එක ගලවපු තැනට තමයි මේ ටේබල් එක සවි කරගන්න ඕනේ. ඔයාලට දැන් මේ පේන ආකාරයට අපිට වඩා වැඩි ඉඩක් සහ පහසුවක් මේ එක්ස්ටෙන්ෂන් ටේබල් එකෙන් ලබා ගන්න පුළුවන්. දැන් අපේ මැෂින් එකට පැඩල් එක සවි කරගන්න ආකාරය බලමු. ඔයාලට පේනවා මේ මැෂින් එකේ පැත්තකින් මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේ කොටසේ රවුම් හැඩති තියෙන සිදුරට තමයි මේකේ ප්ලග් එක අපි සවි කරගන්නේ. අපි මේ සවි කරගත්ත පැඩල් එකට කකුල මෙන්න මේ ආකාරයට තියලා තමයි පාගන්න ඕනේ. ඊළඟට අපි අපේ මැෂින් එකට පවර් වයර් එක සම්බන්ධ කරගමු. ඉතින් මේ වයර් එකේ එක කෙළවරක තියෙනවා මෙන්න මේ වගේ කොටසක්. මේ කොටස තමයි අපි මැෂින් එකට සම්බන්ධ කරගන්නේ. ඒ හොඳින් සවි වුණාට පසු වයර් එකේ ප්ලග් එක විදුලියට සම්බන්ධ කරන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මෙතන තියෙන ස්විච් එක. විදුලියට සම්බන්ධ කරාට පස්සේ මැෂින් එක ඔන් කරගන්නේ මෙන්න මේ පවර් බටන් එකෙන්. මේ තියෙන්නේ අපි කරන්ට් එකට සම්බන්ධ කරගත්ත අපේ පෝටබල් මැෂින් එක. අපි ස්විච් එක ඔන් කරලා බලමු. ඉතින් මා හිතනවා දැන් ඔයාලට මේ පෝටබල් මැෂින් එක ගැන දර අදහසක් ඇති කියලා. මේ මැෂින් එක තවදුරටත් අපි භාවිතා කරන ආකාරය වගේම මේකේ තියෙන පහසුකම් කල හැකි කාර්යයන් පිළිබඳ ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මේකේ තියෙන ෆුඩ් භාවිතා කරන විදිය වගේම විවිධ මෝස්තර මසාලෙම කරගන්නා ආකාරයත් ඒ වීඩියෝ එකෙන් බලන්න ඔයාලට පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දන්වන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්